ඉතින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙක කොරන්ති 4 වෙනි පරිච්ඡේදය. දෙක කොරන්ති 4 වෙනි පරිච්ඡේදය ඉතාමත් අලංකාර පරිච්ඡේදයක්. විශේෂයෙන් මේ පරිච්ඡේදය අපිට කතා කරනවා පවතුමාගේ මෙහෙවර, පවතුමාගේ ඒ කාලේ වින්දා වූ දුක වේදනාවන්, සමගේ මෙහෙවරේ තිබුණු පීඩාවන්. ඊට පස්ව ඔහු කතා කරනවා ඉදිරි ඔහුගේ බලාපොරොත්තු වෙනා වූ අනාගත මහත් මහිමය ගැන කතා කරනවා. දෙක කොරන්ති පොත ඇවිල්ලා අපි හිතන්නේ දෙක වුණාට මේක තුන වෙන්නත් පුළුවන්. මොකද මීට කලින් කඳුලෙන් ලියපු ලිපියක් ගැන පාවුතුමා කතා කරනවා. නමුත් අවාසනාවට ඒ ලිපි අපි මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් මේක තමයි අපිට තුළ ඇති දෙවියන් වහන්සේගේ මඟපෙන්වීම, උන්වහන්සේ කරුණාව සහ උන්වහන්සේගේ සුරක්ෂාව තුළ මේ ලිපිය අපිට ලැබිලා තියෙනවා. අපි දන්නා මේ කඳුළු ලිපිය කුමක්ද කියලා. සමහර අය තම පළවෙනි ලිපිය තමයි කඳුළු ලිපිය කියලා. කෙසේ වෙතත් මේ ලිපිය තමයි දැනට අපිට තියෙන පවතුමාගේ කොරොත් පොතට ආපු ඉතුරු ඇති එකම ලිපිය. ලිපි දෙකෙන් එකක්. හරි. එතකොට මේ ලිපිය අපිට ආරම්භ කරන්නේ විශේෂයෙන්ම දුක් විඳීම සහ පීඩාව ගැන කතා කරමින්. මේ ලිපිය ආරම්භ කරන්නේම අපේ දුක් වේදනාවන් සහ අපි විඳිනා වූ දේවල් වෙන කෙනෙකුගේ පිහිටට, වෙන කෙනෙකුගේ ආශිර්වාදයට මඟ පෙන්වනවා කියන අදහසින්. ඉතින් මේ ලිපිය තුළ අපිට පේනවා පාවුතුම ඉතාමත් ළඟින් තමුන්ගේ හදවතේ තිබෙන දේ තමුන් විසින් ගොඩනැගුවා කොරන්ති සභාවට දේශනා කරනවා. දැන් අපි පළවෙනි පද කීපයට අපි අවධානය යොමු කරමු. පතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 4. ඒ නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මෙම සේවයත් ලැබී තිබෙන බැවින් අපි කලාන්ත නොවී සිටමුව. ලැජ්ජාවේ රහස් දේවල් එපා කරමු. ප්‍රයෝගයෙන් නොහැසිර දෙවියන් වහන්සේගේ වචනය ගැන වංචා නොකර සැබෑව ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු මනුෂ්‍යයන්ගේ හෘද සාක්ෂියක වන ලෙස අපේ ගුණ දක්වමු. නමුත් අපේ සුභාරංචිය වැසී තිබේ නම් ඒ වැසී තිබෙන්නේ විනාශ වෙන්නම් උදෙසාය. නොහැදිලිකාර වූ ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය, ක්‍රිස්තුවාසගේ තේජසයි සුභාරංචි ආලෝකය නොබැවෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. මක්සේද අපි අප ගැනම නොව ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියාද, යේසුස් වහන්සේ නිසා අපි නුඹලාගේ දාසෝ කියාද ප්‍රකාශ කරමු. එසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණේ දෙවියන් වහන්සේගේ තේජස දන ගැන්ම නැමැති ආලෝකය බැබලෙන පිණිස අපේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබලෙන්ට කීවා වූ දෙවියන් වහන්සේ. ඉතින් අපිට මෙතන කාරණා කීපයක් පෙනෙනවා. පළවෙනි දේ තමයි අපිට පේනවා පාවුතුමා තමුන්ගේ සේවය ගැන දක්වන ආකල්පය. පාවුතුමාගේ සේවය පිළිබඳ ආකල්පය පළවෙනි පදයෙන් මතුවෙනවා. පාවුතුමා කියනවා ඉනිසා අපිට කරුණාව ලැබුණු ලෙසම සේවයක් ලැබී තිබෙන බැවින්. සමහර වෙලාවට අපි කිතුණු හැටියට අපි කල්පනා කරන්නේ දෙවියන් වහන්සේ අපිව ගැලවලා, උන්වහන්සේ අපිට ආශිර්වාද කළා, අපේ ජීවිත සස්වික කළා, දෙවියන් වහන්සේ අපිට ඉතාම කරුණාවන්ත ජීවිතයක් ගත කරන්න, යම් තාක් දුරට සුඛ විහරණ සහිත ජීවිතයක් ගත කරන්න දෙවියන් වහන්සේ මාර්ග විවෘත කළා, අපි හිටියව තලවලින් උසස් කළා, දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ පූර්ණ කර තිබෙනවා. අපි හිතනවා මේක අපිට තියෙන වරප්‍රසාද, අපිට තියෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. හැබැයි පාවුල්තුමා දකින්නේ එහෙම නෙමෙයි. පාවුල්තුමා කියන්නේ අපට කරුණාව ලැබුවා වගේම අපිට උන්වහන්සේ ගැලවීම දුන්නා වගේම අපිට උන්වහන්සේ ආශිර්වාද කළා මෙන්ම අපිට උන්වහන්සේ දුනු සියලු කරුණාවල්, අනුග්‍රහයන් සහ දයාවන් මැත්තේ මේ සියල්ලේම තියෙන වගකීම වෙන්නේ මේ කරුණාව සමග අපිට ලබා දෙන සේවය. එතකොට කිතුණු එක්ක ජීවිතයේ දේව සේවය කියන එක වෙන් කළ නොහැකි අවිචින්න දෙයක්, කඩන්න බැරි, ඛණ්ඩනය කළ නොහැකි දෙයක්. කිතුණු එක්ක කියන්නේ අනිවාර්යයෙන්ම කරුණාව ලැබුවා වගේ මේ කරුණාව ලබා දෙන කෙනෙකු යුතුයි. සේවය ලැබුවා වගේ සේවය ලබා දුන්නු කෙනෙකු යුතුයි. දෙවියන් වහන්සේගේ දයාව ලැබූ කෙනෙක් මෙන්ම දෙවියන් වහන්සේගේ දයාව ලබා දෙන්න පිළිවිසි. ඒක ඉතාමත් වැදගත්. අපි අනුග්‍රහය ලැබන පමණක් නෙවෙයි, අපි අනුග්‍රහය ලබා දෙන්නෝ බවට පත් වෙන්න අවශ්‍ය. සුභාරංචිය 80 පමණක් නෙවෙයි, සුභාරංචිය ප්‍රකාශ කරන අය වෙන්න අති අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිතය ගැන අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. බලන්න ඊළඟට කතා කරන එක කියනවා කලාන්ත වෙන්න එපා. මේ මම කිව්වා වගේ දෙක් කොරන්ති පොත බොහෝ වෙලාවට කතා කරන්නේ වේදනාව, පීඩාව, ආරුකමෙන් යන්නා වූ ජනතාවක් ගැන. මොකද පාවුල්තුමා කියනවා කලහන්ත වෙන්න එපා. ඊට පස්සේ කියනවා
අපි ඒ සියල්ල තුළ අපි ලැජ්ජාවේ දේවල් එපා කරනවා. ඉතින් අපි කියනවා ප්‍රයෝගයෙන් හැසිරෙන්නේ නැතුව දෙවියන් වහන්සේගේ වචනය ගැන වංචා නොකර සැබෑව ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයන්ගේ කර්ග සාක්ෂියට එකඟ වෙන ලෙස අපි ගුණ දක්වමු. ඉතින් අපේ කාර්ය දෙවියන් වහන්සේගේ වචනේ විපූර්ති කරන්නවා. දෙවියන් වහන්සේගේ වචන අපට යම් ආකාරයෙන් යහපතක් ගෙන්න, අපිට යම් කිසි ගෞරවයක් ගෙන්න, අපිට යම් කිසි වරප්‍රසාදයක් ගෙන්න ලෙස ජීවත් වෙන එකක් නෙවෙයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ කිසිම අඩුවක් පාඩුවක් නැතුව, ලැජ්ජාවක් වෙන්නේ නැතුව අපි රහසිගත ජීවිතයක් දෙවියන් වහන්සේගේ අවංකව ශුද්ධව හෘද සාක්ෂියෙන් යුතුව දෙවියන් වහන්සේගේ ගුණ ගායනා කරමින් දෙවියන්ගේ ගුණ මනුෂ්‍යයන්ගේ සබන් අවශ්‍යයි. ඉතින් අපි සමාජ සුභාරංචි ප්‍රකාශ කරනකොට පාවතුමා කතා කරනවා අපිට ඇතිවෙන අභියෝගයක් ගැන. ඒ අභියෝගය තමයි අපි දන්නවා සමහර කට්ටිය දේ වචනය විශ්වාස කරනවා, සමහර කට්ටිය දේ වචනය විශ්වාස කරන්නේ නැහැ. අපිට මෙතන කියනවා පාවතුමා 4 වෙනි පදයේ සහ 5 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා කොටසේ යමෙකුට සුභාරංචිය වැසී තිබෙනවා නම් ඒ වැසී තිබෙන්නේ විනාශ වීමට. දෙවියන් වහන්සේ ඔහුට උන්වහන්සේගේ දයාව නිදහස් කළා නැහැ. ඊළඟට අපිට කතා කරනවා මේ සුභාරංචිය වළක්වන්නේ, ඒ වගේම සුභාරංචියට ප්‍රතිචාර දක්වන්නේ, ආලෝකය බබලවන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ ඉදහැරීම මත කියලා. අපිට කියනවා පාවල්තුමාගේ ජීවිතය නැත්නම් අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ විශ්වාසයේ මුහුණ, දෙවියන් වහන්සේගේ තේජස දැන ගැනීම නැමැති ආලෝකය, ඒ උන්වහන්සේගේ මුහුණේ දෙවියන් වහන්සේගේ තේජස නැමැති ආලෝකය අපේ සිත්වල බබලෙන සලස්වේ දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ කියනවා අන්ධකාරයෙන් ආලෝකයේ වසති, අන්ධකාරයෙන් ආලෝකය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ සමහර අවස්ථාවලදී අපිට පේනවා විවිධ පුද්ගලයන්ගේ හිත් දැඩි බවට පත් කරන. හොඳ උදාහරණය තමයි පාරාවගේ සිත දැඩි කරන. ඒ පාරාවගේ සිත දැඩි කරන්නේ ඔහුටත් ඔහුගේ සෙනගගේ නිශ්ය පිණිසයි. ඉතින් සමහර වෙලාවට දෙවියන් වහන්සේ සමහර අය පව් කරන කී ඉඩහැරන තියෙනවා. අපිට ගීතාවලිය කියනවා උන්වහන්සේ ලස්සන හැංවල මනුෂ්‍යයන් හිතවනවා කියලා. ඉතින් මිනිස්සු වැටෙන්නේ තමුන්ගෙම තිබෙන පාප බර, තමුන්ගෙම තිබෙන මහත් ආඩම්බරකම, තමුන්ගෙම තිබෙන දෙවියන් වහන්සේට කෙරෙහි තිබෙන කැරලිකාරකම මත තමයි වැටෙන. උන්වහන්සේ කරන්නේ ඒ ලිස්සන තැන්වලට මිනිස්යව තබනවා පමණ. අපිට පේනවා මේ ආකාරයට දෙවියන් වහන්සේගේ සුභාරංචිය හැමෝම සමග තිබෙන. හැබැයි උන්වහන්සේ ඒ සඳහා සිත් විවෘත කරන අයට ඒ ආලෝකය පැමිණලා බැබලිලා අපේ සිත් අන්ධකාරයෙන් ආලෝකවත් වෙනවා. ඊළඟට අපිට 7 වෙනි පදයේ සිට අපිට 14 වෙනි පදය දක්වා අපිට කතා කරනවා පාවුල්තුමාගේ ජීවිතය ගැන, ඔහුගේ සේවය ගැන. මේ 7 වෙනි පදය එක්තරා අතකට මේ මුල කොටසත් 15 කොටසත් එක්ක සම්බන්ධ වෙන කොටසක්. නමුත් ඒ බලය ඉතා උතුම් කොට අපට නොව දෙවියන් වහන්සේට අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමු. මේ පරිච්ඡේදයට නමක් තවන්න අවශ්‍ය නම් ඒ නම තමයි මැටි භාජනවල දරන දේව තේජස. මැටි බඳුන්වල දරන ඒ දේව තේජස. දේව තේජස එමෙත දෙවියන් වහන්සේගේ ආලෝකය, දෙවියන් වහන්සේගේ මූණේ ඒ කාන්තිය අප තුල බබලෙන්නේ. අපි යලා මැටි භාජන. ඇත්තටම මැටි භාජන බවට පත් වෙනවා. මොකද හේතුව දිවන් වහන්සේ මිනිස්යාව නිර්මාණය කරන්නේ දූවිල්ලේ. නේද? අපි දන්නවා දෙවනි පරිච්ඡේදයේ උපත් පොතේ, ඒ වගේ පළවෙනි පරිච්ඡේදයේ අපි දන්නවා දිවන් වහන්සේ මිනිස්යාව දූවිලි වලින් සාදා උන්වහන්සේ උස්ම දීලා ප්‍රාණියෙක් බවට පත් කරන එක. අතකට අපි මැටි භාජන. නමුත් මේ මැටි භාජන වල දිවන් වහන්සේගේ තේජස, දිවන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේ කරුණාව අපි අත්දකින. ඉතින් පළවෙනි දේ තමයි අපිට පේන්නේ මේ දේව බලය මේ දුර්වල මැටි භාජනවල දරන. හැබැයි ඒ මහිමය දරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත. සමහරවිට අපි අහලා තියෙනවා සමහර ගීත, ඒ ගීතවල කියනවා නේද රඳු රන් බඳුන්වල තියෙන සිංහ තෙල් වගේ නේද? ඒ කියන්නේ සිංහ තෙල් කවදාවත් මැටි භාජනවල හෝ ඒ වගේම යකඩ හෝ වෙනත් භාජන උදාහරණ සිංහතෙල් කියන එක ධාරණේ
අම් බඳුන්වන. මොකද ඒවා ඒ තෙල වටිනවා, ඒ තෙල අනර්ගයි, ඒ තෙල එක්තරා අතකට මිනිස්සු සලකන්නේ තමයි වටිනා දෙයක් හැටියට. ඒ නිසා ඒකට අපි දාන්නේ ඒවා දාන්නේ රන් බඳුන්. හැබැයි මේ දිව්‍යන් වහන්සේගේ තේජස උන්වහන්සේ කැමති වෙනවා තබන්න රන් බඳුන්වල නෙමෙයි, රිදී බඳුන්වල නෙමෙයි, යකඩ බඳුන්වල නෙමෙයි, එහෙම නැත්නම් වෙනත් වටිනා ලෝකඩෝ වෙනත් බඳුන්වල නෙමෙයි, අපි වගේ මැටි බඳුන් මත තමයි. ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත. හැබැයි ඒ මැටි බඳුන් තබනකොට අපිට පේනවා අපේ ජීවිතය, අපි මේ සේවය කරන ජීවිතය, අපි ගත කරන ජීවිතය, අපි යම් දේවල් වලට අපි කැපවීම කරන විට අපිට ඇතිවන ස්වභාවය ගැන අපි දැක්කා. මෙතන පාවතුමා කියනවා කලාන්ත නොවී සිටිමු. මොකද අපිට අනුග්‍රහ විතරක් නෙමෙයි සේවයක් බාර දීලා තිබෙනවා. ඒ නිසා ඒ වගකීම ගැන හිතලා අපි කලාන්ත නොවී සිටිමු. දැන් ඊට පස්සේ 8 වෙනි පදේ කියනවා අපි හැම අතින්ම මඩිමු, මඩිනු ලබමු. ඒ හිරක් නොවී සිටිමු. අපිව මඩිනවා, අපිව 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 අපිට පීඩාවල ඇති වෙනවා, අපිට ප්‍රශ්න ඇති වෙනවා, අපිට අමාරුකම් ඇති වෙනවා. නමුත් අපි කවදාවත් කාටවත් හිර වෙන්නේ නැහැ. කාටවත් හිර කරලා සිර අඩස්සිය තබන්න බෑ. තද කරලා මිරි කරලා තබන්න බෑ. අපිට දෙවියන් වහන්සේ තුල අපිට ඒ නිදහස තිබෙනවා. ඊට පස්සේ කියනවා වියවුල්ව සිටමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව. සමහරවිට අපිට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. සමහර දැන් ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුගේ හිත ඒ වගේ නේද? ඔවුන්ට ඔවුන් වියවුල්ලා තියෙන හොඳනේ මොනවා කරන්නද කියලා. හැබැයි මතක තියාගන්න, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නෙවෙයි. මොකද අපි දන්නවා දෙවියන් වහන්සේ අපේ අනුග්‍රහය, දෙවියන් වහන්සේ අපේ සියල්, අපේ අපි අපිට කරුණාව දක්වන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඔව්, හෙට දවස මොන මොන අමාරු තැන් වලින්, මොන පීඩිත තැන් වලින් ගියත් අපිට විශ්වාසයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අප උදෙසා යම් දෙයක් ඉටු කරાવી කියලා. ලූබවින නමුත් අත්හරිනු ලැබුමු. අපිව අපිට වෙනවා මිනිස්සු අපිව ලූබවිනවා වගේ, අපිට ප්‍රශ්න අපිව ලූ බඳිනා වගේ, අමාරුකම් අපිව ලූ බඳිනා වගේ, වේදනාවන් අපිව ලූ බඳිනා වගේ, සිත් තැවුන් අපිව ලූ බඳිනා වගේ අපිට තේරෙනවා අපිව පසු කර යන. හැබැයි අපි වත්හරින්නේ. මොකද අපි දන්නවා අපේ ස්වාමීන් වහන්සේ අප සමග ඉන්න. උන්වහන්සේ අපිට පීඩා වලින්ට, අපිට අමාරුකම් වෙනකොට, අපිට වේදනාව වෙනකොට, අපිට අපේ ජීවිතයේ සැබෑ ලෙස දෙනකොට, අපේ සිත්වලට අපිට දැනෙන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ අපි වත්හරින්නේ. උන්වහන්සේ අපිව වැළඳ ගන්නවා, උන්වහන්සේ අපිව ලං කර ගන්නවා, උන්වහන්සේ අපට ශක්තිමත් කරනවා. ඒක තමයි අපිට පේන මූලික දේ. හෙලා දමනු ලැබුව ඒ විනාශ නොවී සිටින්න. අපි හෙලා දමනු ලැබනවා වගේ අත්දැකීම් තුන හැබැයි මතක තියාගන්න ඕනේ. දිව්‍යන් වහන්සේ අපි විනාශ වෙදී දහරින්නේ. යේසුස් වහන්සේගේ ජීවත් වීම අපේ ශරීර ප්‍රකාශන පිණිස, අපි යේසුස් වහන්සේගේ මරණය ලැබීම අපේ ශරීර නිතරම දරාගෙන සිටින්න. අපි හරියට මරණයට පත් කරනවා වගේ ජේසුස් වහන්සේ සේවය කරනවා කියන්නේ, යේසුස් වහන්සේ මේ ජීවත් වෙනවා කියන්නේ, යේසුස් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතය කැප කරනවා කියන්නේ දිනපතා අපි මරණය අත්විඳින්න අවශ්‍යයි. තමයි අපේ කැමැත්තට අනුව නොව දෙවියන් වහන්සේ කැමැත්ත ලබා ගන්නා පිණිස අපි දිනපතා අපේ මමත්වයට මරණයට පත් වෙනවා. අපි දිනපතා අපේ ජීවිතේ මරණය, යේසුස් වහන්සේ සමග මරණයට අංගුකාර වෙන්න අවශ්‍යයි. අපේ සිත් සහ අපේ ආකල්ප වෙනස් කර ගන්න සඳහා අපිට උන්වහන්සේ උදෙසා, උන්වහන්සේ සමග සෑම දවසකම මැරෙන්න අවශ්‍යයි. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ රාජ්‍ය නිසා කෙනෙකු කිව්වා අපිට පැයක්, විනාඩි 10ක්, විනාඩි 20ක්, වැඩිමන පැයක් කෙනෙක් සමග කතා කරලා කෙනෙකුට සුභාරංචි ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. දවස් කීපයක්, සමහර මාස කීපයකින් කෙනෙක් තමුන්ගේ තියෙන පරණ ආගමික පුරුදු, ආගමික ලැජ්ජාවන් අතහැරලා ජේසුස් වහන්සේ වෙතට හැරිලා සියලුම ඒ ආගමික දේ වස්තු පිළිගත් ඉවත් වෙලා සම්පූර්ණ හදවතින් දෙවියන් වහන්සේව නමස්කාර කරන්න කියනවා. එහෙ කෙනෙකුට සැබෑ ආකල්පයක්, කෙනෙකුට සැබෑ අපි කියන ඇටිටියුඩ් එක, කෙනෙකුට සැබෑ ඒ ආකල්පමය වෙනස ඇති වෙන්නේ වසර සමාවට 30ක්, 40ක්, 50ක්, 60ක්, 80ක් අතර. ඉන්සත්ම අපි දකින්නේ සමහර කිතුනුවන්, ඔවුන් කිතුනුවන් කියලා ප්‍රකාශ කරාට ඔවුන්ගේ ජීවිතවල කිතුනු ස්වභාවය පෙනෙන්නේ නැහැ. ඔවුන් බයිබලයේ කියවුවට ඔවුන්ගේ ජීවිතය තුළ බයිබලය නැහැ. ඔවුන් බයිබලය ඔවුන්ගේ ජීවිතවලට කා වැදිලා නැහැ. ඔවුන්ගේ ජීවත් වීම තුළ දෙවියන් වහන්සේගේ වචනීය ක්‍රියාව, දෙවියන් වහන්සේගේ වචනීය ස්වභාවය දකින්න ලැබෙනවා. ඔවුන් සම වෙලාවෙම
ඔවුන් කරන වැඩ නිසා ඔවුන්ම ලැජ්ජාවෙන් ඔවුන්ම ලැජ්ජාවෙන් ඔවුන් අර කිව්වාගේ ලැජ්ජාවේ රහස් දේවල් එපා කරනවා වගේ හිටියට සමානව ඒ දේවල්ම කරලා අවසානයේ ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා ඔවුන්ට ඔවුන්ම ලැජ්ජාව බවට පත් වෙනවා ඉතින් ප්‍රිය සහෝදර සහෝදරනි මතක තියාගන්න වැදගත් දේ තමයි අර කිව්වාගේ පහසුවෙන් කෙනෙකුට සුභාරංචි කියන්න පුළුවන් පහසුවෙන් කෙනෙකුට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න පුළුවන් පහසුවෙන් කෙනෙකු ආගමික කතාවක් ආගමික හැදියාවලින් ආගමික දෙයින් අයින් වෙලා අලුත් ආගමික අත්දැකීමකට එන්න පුළුවන්. හැබැයි ආකල්පමය වශයෙන් ජේසුස් වහන්සේගේ දරුවෙක් දිව්‍යන් වහන්සේගේ දරුවෙක් එක්ක සැබෑ හෘද ශාස්ත්‍රීය ජීවත් අවුරුදු ගණනාවක ශ්‍රාවකත්වය අවුරුදු ගණනාවක ගෝලත්වය අති අවශ්‍ය වෙනවා. ඉතින් අපි දිනපතා වචනය වචනය ඇසීමෙන් වචනය යාඥා කිරීමෙන් වචනය අනුව ජීවත් වීමට උත්සාහ දැරීමෙන් අපි දිනපතා අපේ ආකල්ප වෙනස් කරගන්න අවශ්‍යයි. අනේක තමයි අපි මරනවා කියන්නේ. අපි අපටම මැරෙන්න අවශ්‍යයි. අපේ තියෙන ආත්මාත්ම මැරෙන්න අවශ්‍යයි. අපි දන්නවා අපි වතුර බෞතිස්ම කරනකොට සමහර අය ඔබව ජලයෙන් යටට ගිලලා ආපහු උත්හාන කරනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ සමග මැරි තැන්පත් කරනු ලැබ නැවත අලුත් ජීවිතයක් සමග නැගිට්ටා කියන සංකල්පය. ඉන්නේ මැරීම ඒ මරණයට පංගුකාරු අපි දිනපතා අත්දකින්න අවශ්‍යයි. මොකද අපිට දිනපතා අපේ මානසික විසින් අපිව යටපත් මානසික විසින් අපිව රවට්ටන අපේ සිත හරි රවටලිකා සිතට පුළුවන් අපිව රවට්ටන්න සිතට පුළුවන් අපිව අල්ලගන්න සිතට පුළුවන් අපිව අපිට අවශ්‍ය දේවල් අපේ අපේ සිත් වලට කලාන්ත වෙන්න එහෙම නැත්නම් සිත් වලට රිදෙන්න වේදනාවට පත් කරන දේවල් අපේ සිත් වලට ගේන්න පුළුවන්. මේ වගේ නක්ෂා අනික් අතින් අපව හැම වෙලාවෙම අපි යන්නා වූ ගමනින් පහළට දාන්න උත්සාහ කරනවා. මොන මතක ඇති යේසුස් වහන්සේ කිව්වා නේද විශාල මග යන බහුතරයක් නම් කුඩා මග එහෙම නැත්නම් පටු මග යන බොහොම ස්වල්ප. ඉතින් ප්‍රිය සහෝදර සහෝදරනි අපි දිනපතා යේසුස් වහන්සේ නිසා අපි මැරෙන්න අවශ්‍යයි. මක්සද අපේ මරණීය වූ මාංශය යේසුස් වහන්සේ සමඟ ජීවත් ජීවනය ප්‍රකාශන පිණිස ජීවත් වන්නවා අපි යේසුස් වහන්සේ නිසා නිතරම මරණයට පාවා දෙන ලැබමු. ඔන්න ආපහු මේ කොටස කියනවා මරණීය ශරීරය ජීවමාන යේසුස් වහන්සේ සමඟ ජීවත් වෙන නම් අනිවාර්යෙන් අපි නිතරම මරණයට පාවා දෙන්න නිතරම මැරෙන්න අවශ්‍යයි. නිතරම අපිව මරණයට කැප කරන්න අවශ්‍යයි. ප්‍රතිඥා මෙසේ අප තුල මරණයද නුඹලා තුල ජීවනයද ක්‍රියා කරන. තවද මම විශ්වාස කරමි ඒ නිසා කතා කරමේ ලියාතුන ලෙස අභිහිල්ලෙන් එම ආත්මය ඇත්තා වූ අපිත් විශ්වාස කරමු. එබැවින් කතා කරමු. මත්තා ස්වාමී යේසුස් වහන්සේ නැගිටුතරන් වහන්සේ යේසුස් වහන්සේ සමග අපත් නැගිටුවා. නුඹලා සමග තමන් වහන්සේ ඉදිරියේ සිට වන බව අපි දන්නේ. මක්සාද අනුග්‍රහය වැඩි දෙනවා කරනකොට කියන අධික වී අපිට පාවිච්චි පදේ කියනවා ස්තුති කිරීම දෙවියන් වහන්සේගේ තේජස සදා අධික වන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේ. ඉතින් අපිට පේනවා මෙතන කතා කරනවා අපේ ජීවිතයේ දිනපතා මැරෙනවා නම් අපේ ජීවිතයේ දිනපතා අපි කැප කරනවා නම් අපිට කියනවා ජේසුස් වහන්සේ මරණය නැගිට්ටා උතනන් වහන්සේ ඒ කියන්නේ කවුද දෙවියන් වහන්සේ දෙවිපියාණන් වහන්සේ උන්වහන්සේ කොහොමද කියන්නේ අපව උන්වහන්සේ සමග නැගිටලා උන්වහන්සේගේ අභිමුව අපි සියලු දෙනා සිට ගන්න ලැබුණා. මම හැමතිස්සම කියන දෙයක් තමයි ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් ඔබ දෙවියන් වහන්සේගේ ශරීර රුධිරය සහ ශරීරයට පවකාර වන අය ඔබ මං විශ්වාස කරන අන්තිම දවසේදී නැගිටනු ලබනවා කියලා. මම විශ්වාස කරන ඔබ සියලු දෙනා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිනවා කියලා. ඒක මගේ විශ්වාසය. මම අවංකව මං විශ්වාස කරන දෙයක්. එනිසා අපිට මේ මෙතනත් අපිට මතක් කරනවා ඒ ඇදහිල්ලේ ආත්මයක් තවූ අපිත් විශ්වාස කරමු බෙන් කතා කරමු මත්සයා ස්වාමී යේසුස්වහන්සේ නෙගටිව් තනන් වහන්සේ යේසුස්වහන්සේ සමග අපත් නෙගටිවා නුඹලා සමග තමන් වහන්සේ ඉදිරියේ සිටවන බව දනිමු. අපිට කියනවා මේක උන්වහන්සේ කරන්නේ. ඇයි මේක කරන්නේ? අනේක බලන්න. ඇයි මේක කරන්නේ? පාර්සල් පදේ කියනවා මත්සද අනුග්‍රහය වැඩි දෙනා කර්මක අධික වේ. ස්තුති කිරීම දෙවියන් වහන්සේගේ තේජ සදා අදුපන පිණිස ඉස්සි අනුග්‍රහව සවන්. අවසානයේ උන්වහන්සේ එක කරන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව සහ දයාව ප්‍රකාශ වන පිණිස. ඒ දයාව දකින අපි දෙවියන් වහන්සේ කිසි ප්‍රශංසා. ස්වාමිනී අපි වගේ පෞකාරයන් අපි වගේ ස්වාමිනී පෞකාර මනුෂ්‍යන් වහන්සේ වෙතට ගෙනල ඔබ වහන්සේ ආදරෙන් අපි උනන්දනවා.
ආදරෙන් අපව ශක්තිමත් කරනවා. ආදරෙන් ස්වාමීන් වහන්සේගේ අභිමුව සිට ගන්නට කරුණාව දිලිතෝ. මේ සියල්ල කරන්නේ උන්වහන්සේට ස්තුති පූජා වැඩි වෙන පිණිස. උන්වහන්සේගේ ඒ මගින් තේජස ප්‍රකාශ වන පිණිස. මොකද අපේ ජීවිතයේ මූලික පරමාර්ථය දිව්‍ය මහසේ තේජසට නැත්නම් දිවනවසේ මහිමයට පත් කරන එක. මහිමය අපේ ජීවිතවලින් ප්‍රකාශ කරන එක. අවසාන වශයෙන් 16 සිට පහලට අපිට කතා කරනවා අනාගතය. එබැවින් අපි කලාන්ත නොවෙමු. නැවත වරක් මේ කලාන්ත වීම ගැන කතා කරමු. අපේ ජීවිතේ අපි යන ගමන්වලදී අපිට කලාන්ත වීම ඇති වෙනවා. ඔබට එහෙම වෙලා නැත්නම් මම හිතන්නේ ඔබ තමත් භාග්‍යවන්ත කෙනෙක්. අපේ ජීවිත හැම වෙලාවෙම වෙහෙස ඇති වෙනවා. අපේ ජීවිතේ සමාලලාට ඇති වෙනවා. සමහර අපේ ජීවිතේ වේදනාව දරා ගන්න බැරි මට්ටමකට පැමිණෙන. ඒ සමයේ යේසු පාවතුමා දෙවරක්ම කියන්නේ. මොකද පළවෙනි හතරේ පටන් ගන්න මේමය නිසා අපිට කරුණා ලැබුණු ලෙසම මේ සේවය ලැබිටින බැවින් අපි කලාන්ත නොවී සිටිමු. ඊට පස්සේ 16 වෙනි පදයෙන් එහෙන් අපි කලාන්ත නොවී සිටිමු. අපේ පිටත මනුෂ්‍යයා ශ්‍රේවණ නම මේ ඇතුළත මනුෂ්‍යයා දවසින් දවස අනිත්‍යම ලබන්නේ. අන්න ඒක තමයි වැදගත්. ඔව් අපි දිනපතා මරණයට ලං වෙනවා. දිනපතා අපේ මානසික ශරීරය වියපත් වෙනවා. දිනපතා අපේ මානසික ශරීරයේ තිබෙන ඒ පීඩාවන් වලට ලබනවා. අපි එන්නේ දුර්වල වෙනවා දැනෙනවා. නේද? වයස යාමත් සමග අපේ ශක්තිය නැති වෙනවා. අපිට තියෙන හැකියාවල් නැති වෙනවා. සමානලාවට එහෙ මෙහෙක් අක්කුම් වෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් පිටස්තරය දුරුරුම පිටස්තරය ශේවුම පිටස්තරය විනාශුම අභ්‍යන්තර මනුෂ්‍යයා දවසින් දවස අලුත් වෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒක තමයි අපේ විශ්වාසය. ඒක තමයි අපේ අපි ඔබ උදෙසා කරන එකම යහඥ. අපේ ජීවිතයේ අභ්‍යන්තර මනුෂ්‍යය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුළ තිබෙන ඒ ආත්මය දිනපතා අලුත් වෙන එක. අපි ඒකත් ගැන මැරෙනවා අනිත් පැත්තේ නැවතරක් විශ්වාසමග ජීවණය ලබනවා. අලුත් කම ලබන අලුත් බවට පිටස්තර ආකාරයෙන් ඒ කියන්නේ මානසික මිනිසයා නේද අහක් කරලා ඉවත් කරලා මරණයටපත් කරලා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් මිනිසයා තරබගන්න අලුත් මිනිසයා තුල අලුත් අපි දිනපතා මේ අලුත් වීම අත්දකින්න අවශ්‍යයි. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොපෙනෙන දේ බලා සිටිනා වූ අපට ඉතාමත් වැඩි වැඩියෙන් සදාකාල තේදසේ වාරයක් සාදා දෙන්නේ. එන්න මෙතන අලංකාරයනේ මේ කතාව. අපි ජීවත් වෙන්නේ අවුරුදු කීයක්? වැඩිමනත් අවුරුදු 70ක් 80ක් 90ක් සමහර අය 100ක් ජීවත් වෙන්නේ. ඔව් මෙච්චරයි. එතකොට මේ ජීවිතය අපි ගත්තොත් එහෙම ශිෂ්ටාචාරයක සංසන්දනය. අවුරුදු දහස් ගාණක් තිබුණා ශිෂ්ටාචාරයක සංසන්දනය කරොත් මේ අවුරුදු 80 100කෙමකෝ 1000න් එකක් නේද 1000න් එකක්. එතකොට දසදහස් ගන්න පවතින දෙයක් ගන්නත් තියෙනවා. ඒකෙදි ඒක නේද ඔච්චර දෙරි 10 1000 එක. නම් සදාතනිය ගත්තාම අපිට ඒ ප්‍රමාණය ගණින්නවත් ඒ ප්‍රමාණය ඉලක්කම් තබන්න පමණ ප්‍රමාණයක් නේද. අයිට අංශුවක් වගේ දූවිල්ලක් වගේ පැද පරමාණුවක් වගේ ඉතාම නොගිනිය හැකි පමණ තත්ත්වය. ඒ නිසා අපිට කියන්නේ ඔව් අභ්‍යන්තර මනුෂ්‍යයා ශක්තිමත් වෙනවා. හැබැයි මේ දුක කාලීන දුක පෙනෙන දුක බොහොම ටික දෙයක්. ටික කාලයක්. හැබැයි ඒකත් සදා කාලයක් එක්ක අපිට සංසන්දනය කරන්න ඕනේ. අපි දන්නවා මේ ජීවිතයේ අමාරුකම් තියෙනවා වේදනාවන් තියෙනවා ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න නැති කිසි කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ගැන හිතනවා නම් එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නයි නේද? අනිවාර්යෙන් ලෙඩ දුක් වේදනාවන් අමාරුකම් බඩගින්න මේ ඔක්කොම මිනිසුන්ට පොදුයි. සීතල නේද අවුව රස මේ ඔක්කොම පොදුයි. හැම දෙයක්ම පොදුයි. ඒ නිසා අපි එක්තරා අතකට අපි මේ ජීවිතේ කවර ආකාරයෙන් යහපත් දෙයක් භුක්ති විඳත් අනිත් පැත්තෙන් අපි දුක වේදනාව අමාරුකම තිබෙනවා තිබෙනවාමයි. බලන්න මේ 16 වෙනි පදිය අවසන් වන ආකාරය. මක්නිසාද පෙනෙන දේ කාලිකයි නොපෙනෙන දේ සදාකාලයි. ඉන් ප්‍රිය සෞද සෞද ඔව් අපිට ඉතාමත් අනර්ග දෙවියන් වහන්සේ විසින් සූදානම් කළ නේද අලංකාර සදාතනයක් අපිට තියෙනවා. ඉතින් අපි මේ සදාකාලේ
නොපෙනෙනේ සදාකාලික දේ ගැන විශ්වාසය තබමින් මේ කාලය අපි අපේක්ෂාවෙන් ගත කරමු. ඔව් අමාරුකම් වේදනාවන් තිබෙනද කලන්ත වෙන්න අවශ්‍ය නැහැ. දිනපතා අපේ ආශාවන් වලට සමානට අපේ තෘෂ්ණාවන් වලට අපේ පෞකාරකම් වලට අපේ තිබෙනා වූ විවිධ අපේ පුරුදු අබ්බැහිකම් අපේ තිබෙනා වූ සමානට පෞෂත්වයන් අපේ තිබෙනා වූ සමහර ජීවිත රටා මේ සියල්ලටම අපි මැරෙමින් අපි උන්වහන්සේ තුළ අලුත් මනුෂ්‍යයෙක් කරගෙන අලුත් මනුෂ්‍යයෙක් දිනපතා අලුත් කරමු. ඒකට ස්වාමීන් වහන්සේ ඔබෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින අපි එක එක්කෙනා මේ මොහොතේ අපේ ජීවිත ගැන කල්පනා කරමු. අලුත් ජීවිතයක් අපි ගත කරන්න උත්සාහ කරමු. උන්වහන්සේට මහිමවත් ජීවිතයක් ගත කරන්න අපේ අපි ලැබුවා වූ අනුග්‍රහය නැවත වරක් වෙන කෙනෙකුට වෙනත් අයට ලබා දෙන පිණිස උන්වහන්සේගේ සුභාරංචි අපි කියන කෙනා සමග බෙදාගමු. මේ කාලේ ඉතාම සුසු කාලයක් සුභාරංචි බෙදාගන්න නිසා මම ඔබ ආරාධනා කරනවා දෙවියන් වහන්සේගේ වචනය කවුරු හරි සමග බෙදා ගන්න. දැන් දෙවියන් වහන්සේ තුල ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් සුරක්ෂිතව වේවා. ආමෙන්. ආමෙන්.